මම දැන් ඔයාලට කියලා දෙන්නේ අට ශ්‍රේණිය දෙවන බස සිංහල දහවන පාඩම පරිසර මිතුරෝ. හොඳයි දුවේ පුතේ, අපිට දැන් තියෙන්නේ දහවෙනි පාඩමනේ. දැන් මම පාඩම කියවද්දී ඕගොල්ලොත් දහවෙනි පාඩම පෙරලගෙන මගෙත් එක්කම පාඩම කියවමු. නිලන්ත, අර අලවලා තියෙන ලොකු පෝස්ටරය මොකක්ද? යමු ළඟට ගිහින් කියවලා බලමු. ඩෙංගු උවදුර දුරලමු. මේ දිනවල පවතින වර්ෂාව නිසා ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිරෙයි. ඩෙංගු මාරාන්තික රෝගයකි. එය ඔබට මරු කැඳවයි. ඩෙංගු මර්ධනය කිරීම සඳහා ඔබත් එක්වන්න. ඔබ කළ යුතු දේ. ඔබේ නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. දිනපතා එකතු වන ප්ලාස්ටික්, පොලිතින් වැනි දෑ තැන් තැන්වල නොදමන්න. වෙනත් ඉවතලන ද්‍රව්‍ය ගෙවත්තේ නොදමා භාජනවලට එකතු කරන්න. නිවසේ බැහිපීලි හා විසිතුරු පැලෑටි තුල වතුර රැඳී තිබේදැයි නිතර පරීක්ෂා කරන්න. ගෙවත්ත පිරිසිදු කර කුණු රොඩු පුළුස්සා දමන්න. මදුරුවන් බෝවන තැන් විනාශ කර දමන්න. ඉහත උපදෙස් අනුව නිවසේ හා පරිසරයේ පිරිසිදුකම රැකගෙන ඩෙංගු උවදුර දුරලමු. පරිසරයේ පිරිසිදුව තබා ගනිමු. නිරෝගී බව සුරකිමු. පරිසර මිතුරෝ සංවිධානයේ පණිවිඩයකි. නිලන්ත, අපි නම් හැම සෙනසුරාදා ඉරිදාම ගෙවත්ත පිරිසුදු කරනවා. මම අදම තාත්තට කියන්න ඕනේ වැහිපිලි පිරිසුදු කරන්න කියලා. පෝස්ටරේ තියෙන විදිහට අපි ඔක්කොම වැඩ කළොත් ඩෙංගු මර්ධනය කරන එක හරිම පහසුයි. පරිසර දිනය ගැන ටීචර් කිව්වා නේද? අපි මේ ගැන හෙට ටීචර්ට කියමු. ටීචර්, අපි ඊයේ පෝස්ටරයක් දැක්කා. හොඳයි, ඒකෙ මොනවද තිබුණේ? ඩෙංගු මර්ධනය කරන්න පරිසරය පිරිසුදු කරන හැටි ඒකෙ තිබුණා. අපි ඊයේ හවසම අපේ ගෙදර වටේට පිරිසුදු කළා. එහෙනම් අපි පරිසර දිනයට පාසල් වත්තේ ශ්‍රමදානයක් කරමු. හා ටීචර්, අපි කැමති. අපි අම්මලා තාත්තලාත් එක්ක එන්න. මම දැන් ඔයාලට පාඩම පැහැදිලි කරලා දෙන්නම්. යාළුවෝ දෙන්නෙක් බිත්තියක ගහලා තියෙන පෝස්ටර් එකක් දකිනවා. එයාලා ළඟට ගිහින් ඒ පෝස්ටර් එක කියවලා බලනවා. ඊට පස්සේ එයාලා ඉස්කෝලේ ගිහින් දැන්වීම ගැන ටීචර්ට කියනවා. ටීචර්ට ඒකෙ තිබුණ දේවල් අහනවා. ඩෙංගු මර්ධනය කරන්න පරිසරය පිරිසුදු කරන හැටි තිබුණා කියලා එයාලා විස්තර කරනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලොත් පරිසර දිනයට ශ්‍රමදානයක් කරන්න සූදානම් වෙනවා. දුවේ පුතේ, ඔයාලා දන්නවද ශ්‍රමදානයක් කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ හොඳ වැඩක් වෙනුවෙන් ශ්‍රමය, දානය කිරීමක්. හැමෝම සහයෝගයෙන් එතනදී වැඩ කරනවා. ඒ වගේම තමයි ශ්‍රමදානයකදී හැමෝම එයාලගේ කැමැත්තෙන් තමයි ඒ වැඩ කරන්නේ. කිසිම කෙනෙකුට කිසිම මුදලක් ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ සතුටෙන් තමයි ඒ වැඩ කරන්නේ. හැමෝගෙම යහපත වෙනුවෙන් තමයි ශ්‍රමදාන පවත්වන්නේ. ඒකෙන් එයාලට මානසික සුවයකුත් ලැබෙනවා. අපි දැන් පෝස්ටර් එකක් ලියන්නේ කොහොමද කියලා බලමු. දුවේ පුතේ, පෝස්ටර් එකක් දැන්වීමක් ලියද්දී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ඔන්න ඔයාලට මම තවත් පෝස්ටර් එකක් දීලා තියෙනවා.
අපි දැන් බලමු පෝස්ටර් එකක අන්තර්ගත විය යුතු කරුණු මොනවද කියලා. කෙටි පැහැදිලි මාතෘකාවක් තියෙන්න ඕනේ. කියන්න ඕන කරුණු කෙටියෙන් පැහැදිලිව කියන්න ඕනේ. දිනයක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් ඒ දේවල් සඳහන් කරන්න ඕනේ. දැන් මේව පළ කරන්නේ මේ පෝස්ටර් එක පළ කරන්නේ කවුද කියලත් සඳහන් වෙන්න ඕනේ. ඒ වගේම පෝස්ටර් එකට ආකර්ෂණීය බවක්. ඒ කියන්නේ දැක්කහම කැමැත්තකුත් ඇති වෙන්න ඕනේ. නැත්තම් කවුරුත් පෝස්ටර් එක කියවන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා පෝස්ටර් එකට ආකර්ෂණීය බවක් තියෙන්න ඕනේ. ඔයාලා වචන මාලාව කියවලා දන්නේ නැති වචනවල තේරුම ඉගෙන ගන්න. ක්‍රියාකාරකම 1. යා කරමු කියවමු. ඉනේ පෝම් වාසි පෝම්. ඔබේ පරිසරය පිරිසිදුව තබා ගන්න. ඩෙන්ගු පැතිරී යෑම වළක්වන්න. දිනපතා ගෙවත්ත සෝදිසි කරන්න. කුණු කසල තැන් තැන්වල නොදමන්න. මතුරුවන් බෝවන තැන් විනාශ කරන්න. ක්‍රියාකාරකම 2. නිවැරදි අකුර තෝරා ලියමු කියවමු. සරියාන එලුත්තයි තෙරිව් සෙයිදු එළුදුවෝ වාසිපෝ. පළවෙනි එක මම ඔයාලට කියලා දෙන්නම්. මොකක්ද මොකක්ද? දැන් එනං ඔගොල්ලෝ මේ ක්‍රියාකාරකම් ටික පාඩම නැවත කියවලා කරන්න ඕන. එහෙමනම් දුවේ පුතේ ඊළඟ පාඩමත් එක්ක අපි නැවතත් හමු වෙමු. සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.